දඹදෙණිය රාජධානි සමයේදී එම රාජ්‍ය ආරක්ෂක බල කොටුව පැවතියේ යාපහුව පළමුවන බෝනික බහු රජුගේ අගනුවරයි. මාලිගා, මන්දිර, සිද්ධස්ථාන සහ කොටුපවරු ආදී නටබුන් එහි යනේන සංචාරකයෙකුට අදත් දැක්ගත හැකි. කාලිංග මාග විසින් රට පාලනය කළ සමයේ සුබනම් සෙනවීකු විසින් මේ ප්‍රදේශයේ බල කොටුවක් තනාගෙන වාසය කළ බවද ඉතිහාසයේ සඳහන්. දළදා පූජාවලියෙහි යාපහුව අයෝ පර්වතය යන නාමයෙන්ද භාවිතා කොට තිබීම තවත් විශේෂත්වයක්. යාපහුව පර්වතයෙහි සහ ඒ අවට ප්‍රදේශයෙහි ඈත අතීතයේදී සිටම මිනිස් ජනාවාස පැවති බවට සාක්ෂි හමු වෙනවා. ක්‍රිස්තුපූර්ව 900 සිට 200 තරම් පුරාණයේදී ශිෂ්ට සම්පන්න මිනිසුන්ද යාපහුවේ සිටි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි අදත් හමු වෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.